බවාන් දර දරියනි අද අපි අරම්භ කරන්නේ න්නේ දධතුන ශ්‍රේණී තොරතුර හා සන්විදර තාක්ෂණ පිළිබඳ පාඩම් වාරයක්. ඔබ සැමව මේ වාර්ය සඳහා අයිතා මාදරයෙන් පිළිගන්නවා. තොරතුරු තාක්ෂණ කියලා කියන්නේ මේ ලෝකයේ ඉතාම වේගෙන් වෙනස්වන ස මේ දියුණු ලෝකයේ ඉතාම අත්‍යවශ්‍ය තාක්ෂණයක් අධ්‍යන ක්‍රීීම ඉතා වැදගත් දෙයක් ජීවිතයට අනගරය සාර්ථ කරගන්න අපි මීට පේර එක පාඩම් වාරයක් ඉවර කලා මේ පාරම අයටතේ මේ දෙවන අවස්ථාව තමයි මේ. අපි සසාකච්ඡා කරන්න යන්නේ නිපුනතාවයන්ක නමය ගැටලු විස සඳහා ඇගොරතුම සංවර්ධනය සහ එම ඇල්ගොරතුම කේතනය කිරීමට පයිතන් භාෂාව යොදාගන්න ආකාරය ගැන. ඒ සඳහා පළවෙනි පාඩවාරය සාර්ථක නිම කරලා තමයි මෙතැන්ට එ නොනඒ එක මත කරුණන්නේ මුලින්ම. එනත් බලමු මේ නිපරතාවයන් කඇරතේ මේ පාඩමදී අපි මොනවාද නිපුරතා මට්ටම් අපි සාධනය කරන්න බලාපොරත්තු වෙන්නේ. මේ සඳහා මතන අපි සඳං කල තියෙනවා නම දස මහය නම දසු හත්ව සහ නමෑ දසු නම කියන නිරතා මට්ටම් අපි පාඩංවාරයේදී සාධනය කරන්න බලාපොරත්තු වවා පලවෙනි එක තියෙන්නේ ID IDE එෙමනතන් සමෝදානික හංවර්ධන පරිසරය පිළිබඳ අපිඒගැ නඳුනාගෙන එකග විශ්ණය කිරීමේ හැකාව. ඒ අපි කරන්නඒ පි සූදානමින් මෙතන පරිගාණකයක් සූදානන් කරලා තියෙන අපි නිදර්ශන සහිතව අප යට පෙන්නුම් කරලා දින්න පුළුවන් කොහම දෙේක පාරිවිතතා කර නාආකාරය. එඊට පස්ස නැදසම් හතේ ඇත්තේ අල්ගොතුම ආකේතනය කිරීම සඳහා විධනාත්මක ක්‍රම ලේක භාෂාව පහිතන් පිළිබඳ මූලි හැඳීීම අප මේ පඩවාරදී කරනවා. හිට පස්සුව මැදලස නමේ ඇර්ත ක්‍රම යක නද උප ක්‍රමලයක භාවිතකිරීම අප අවස්ථයිදි සලකා බලනවා. ආකාරයෙන්තම අපි අද පාඩම සඳ සූදානන් වන්න මේ නිඋපරතා මට්ටම් සාධන කකිරගැනීමටද. හෙනත් බලමු ඉදිරියට හෙල්ලා ඉළඟට මූලික වශයෙන්ම අද ්‍රාකච්ඡා කරන්න භාවිතා භාවිත වෙන මේ ප්‍රධාන මාතෘකා මෙතන සඳහංගල තියෙනවා මුලිම් අප පයිතන් පිළිබඳ දළ විශ්වේෂණයක් බලමු මොකදද තියන මූලික දෙවල්ටික අප ැනගත්ත යුතු ට පස කහමදි පතන් ාෂාව පාවි්තිි කරන්න ආරම්භයක් ගන්නේ කොහොමද ඒක අපි ඇදින ම කල්ල අපි පෙන්නුම් කරන්න අපි පරිගනික ආසෙන් ගොලන්ට ඒ පිළිබඳව හැකියකුත් පෙන්නුම් කරනවා ඊට පස්සේ අපි පයිතන් මුලිම ආරම්භ කනු දනගත යතු ේවල් හැටකයටට බත්හම් පයින්ද අත්තවර්ග සහඒ පත නල තින වස්තුන් පිචල්ලයන් සහදුුන්වනයන් ද කවරුණු දිහාාබලල අවසා නයේදී අද මේසා කච්චාවද අපි පයිතන් කමලේකයක් සඳහා දත්ත අපි දෙන්නේ කොහොම ආදාානය කරන්න කො දත් ක්‍රමලයකය මින් එලියට ප්‍රතිධනය කරන්න කොහමති කියන මූලිකද ටිකත් මයි අද අපි පරම්වාරදි සාච්චා කරන්න බලාපපුත්තුවෙේ. එසේ නන්ර්දරණ අපි යමු මෙහි මුලින්ම පයිතන් කියෑන්නේ මොදදිකල දළ විශලේෂණ දදිී බලන්න. පයිතන් කියලා කියන්නේ දැන්ට ලෝකයේ තියන කරාකරින් බැලුවත්වේම ඇතික් මෑත කාලයේදී දැනන් ගොඩා පරණ භාෂාවන්න වෙයි අපි ඒ සාමාන්‍ය වයෝහාරය සඳහ එමත්ත බුදු අවශ්‍යතා අරමුණ ඉෂ්ට කර ගැනීම පිණිස අපිගෙන හයිලවල් ලං මේේජ එකක් ඒවගේම ජනල් පපස් විදිහේ පරිගන්නක භාෂාවක් ඒක නිර්මාණය කරපු අය ඒගොල්ලඟ මුලික දර්ශනයක් හැටියට සල්ලකා බල යෙනවා මොද ඒවේ නොකොට විධ ආරය භාෂ නැතරණ ඉතිහාස ැලුවත් පරිගන්නක ාසා සියගන්නක් ඉතිහාන්සිපුර ඇතිල තියෙන වි හේතුන් මත. පයිතන් භාෂා සදා මුලික දෙයක් හැටීට ගුල්ල හඳුල්ලා තියෙන්නේ කේත කියවීම හැකියාව. පහසුවෙන් කේතීම හැකාව තිබිය යුතුයි මේ භාෂාව කියන එක 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 දෙයක් ඒ නිසාම තමයි එක ඉගෙන පරිගන ක්‍රමලයක ඉගනගේ නිමත් තත්ඒක පහසවෙලා තියන අප එක කාරණාවත් නිසා තම අප මේ පාසල්ල විශෂ මමාලාාවට එක ඇතුළත් කලත් තියන්නේ ඊළංක කාරණාව තමයි ගඩා කේත ප්‍රමාණයකින් යම් කිසි සංකල්ප ප්‍රකාශකරීමට තියෙන හැකියාවත් තිබිය යුතු කිය එක තුකාරණ දෙකසාහවත් අර්මුණුත් තියෙනවා නමුත් මේවා ඒ නිර්මාණ දර්ශකමනත් ඩස්යින් ිලසොෆි හැට ඩංගුවෙච්චදව. තවදත්තම අපි කලනුත් සොඳහන් කලා තියෙනවා ක්‍රමලයකන සුසමා දර්ශ කියල සංකල්පයක් ඒක කියන්නේ කොේද ලියන රටාව ක්‍රමවේදයක් පවිළිුවඳ පයිතන් කියන භාෂාාව සුසුමාදර්ශයන් ගණනාවකට හැකිියාව තියනවා. උදාරණයක් හැටියට විධානාත්මක ව ඉම්පරට් කියන ක්‍රමවේදය. මන සුවාමා දර්ය වව ස්තු නම්ු බෙක් ෝරියන්ටන් ක්‍රමට එම ි ම ෆක්ෂ ඒයාකාරයවි සුසුමාදර්ශවලින් ක්‍රමලෙකන ලිීමේ හැකියාවතියන ප ාහි අපි පූලික වශයෙන් කරන්නේ මේ පාඩම් මාලා විදී විශෂණ විදේශන අනුකූලුවත් ඒ විධානත්මගේමනට ඉම්පරටව් කෙන කාරන්තම අපි ඒ පාහිතා කරන්න සුන් බලාපොරොත්තු වෙන්නේ පයිතන් භාෂාව යෙන තවත් ප්‍රධාන ප්‍රධහන් කළ යුතු ගුණංග දෙගක් තියෙනවාතම දෙගත්තම ගතික දත්ත වර්ගී කරනට ඉංග්‍රීසින් කියන්නේ ඩයිනමික් ටයිපින් කියලා ඒයන්නේ ටික මහොතකින් අප ඉගැ ගන්නා විධ දත්ත වර්ග එන තම්වැටගෙන ප්‍රරූප කියලා ඒ තියනවා ඒවා සමහර භාෂා තියන පරිගන භාෂාව උදහනකට සී භාෂාව ජාවාදීද. ඒ දත්තවර්ග පාවිච්චි කරන්න ඉස්සල්ල අප ගෙන හැඳුිීම මුලින් කිය තොට ඩනමික් ටයිපන් ේ බොහිටි ටයික් ටික් ටයිපන් කියල නමු නමි ටයිපිං ලෙ ගන්න අපි විද වර්ගේ දත්ත සමගටහ පසු ඇඩි කරන්න පුලුවන්ඒ පරිගණක ක්‍රමලේක කරන්නට ක් පාසුවක්. තවත්තමයිස්ොෑන්්‍රිය මතක කලබ නාගරන මනත්න් අවටෝමටික් මෙමරි මනේජමට් පරිගැක ක්‍රමලයක කරණයට තියන ලභියෝගයක්ත්තමයි ක්‍රමලයක කරනායට තමන්ට සිද්ධ වෙනවාද මතකය කළබනා කරන කර නත්තං ඒක තියෙන ඒ පසුබිමින් ඒ පද් තියෙන් ස ලබා දෙෙනවාද පරිත භාෂාවේ ඒක පද්ධතිමගින් ලබාදෙන කුකක් පසුවක් කෙන ක්‍රමලයක කරනායට ඒ දෙක තවත්කාරණාවත් තමයි මේ ිග නීමවාදි කටයුතු කරන්න හරි පහසුවක්ක. අපි ඒවගේ පයිත බැලුවොත් ඉතිහාස පුරා විකාශය වෙලා තියෙන විදිහ ඔබ දන්න විවිධස් බරදුකාංග වලත් තියෙන වර්ෂන් කියල අපි කියවා එමනත් විද අනවාධදයන් තියෙනවා පහිතන් බැලුවත්යම ප්‍රධාන වර්ෂ එකකක් යෙන පතන් දෙක සහතුන කියලා යම්කි ප්‍රධාන නස්කමුක් තියන දෙකේ සහතුනේ අපි විශරදශය වි සා ගචා කරන්න වශන් තනවාදය තුන කියන එක ඒකෙත් තුනයිදසම එක තුනයි දෙක අදී වශයෙන් කටි වෙනස්කම් තියනයවා තියවා ඒක ලොකු ප්‍රශ්නයක් වන්න හ අපේ අදන කටතුවට වෂන් තුන කියනක මුලික වශයෙන් ඉතාගත්ත මහරි. නමුත් අතරම් බලුවත් දැන් වෙල්ල ඔබ පයිතන් ඔබගේ පරිගණකට සාාපිත කරගන්න කලා උත්සාකරොත් අපි බලමුූ කොහොමද ඒවැදාදකිින් නම්බෙෙනිකිලා ඔේති කතා ප්‍රධාන වශෙන් පයිතන් පිළිබඳ හැඳීීමවෝ. අපි එන යම ඉදිරියට එහනම් ගර්දරයෙන මේ තියෙන්නේ පයිතන් වෙබ්බඩ වයේ පින්තූරයක් ම පැදිලිරන්න මෙතන වෙබදවන් අපි දාලදවල් මොවාද කිය ඔබ පයිතන් භාගත කරෙන ස්ාපිත කරල භාවිච්ි කරන්න වලාපොරත්තු වෙනවාන මෙතන තම යුතු තැන මෙතන තදාං කල තියන්නේ පයිතන්ඩ.ට ජ කියන වෙබඩවයේ මම මෙතන ඇවිල් ඉන්නේ ඩවන්ලෝඩ් කියන කොටසට කන වෙෙන විත ගොඩක් පෙතරතින පයිතන් පිල්බඳ ඩවන්ලෝඩ කරනවා කිය භාගත කිරීම කනවාන මෙතනට ගිහිල්ල අපිට පුළුවන් ඇ ද භගත කිරීම විද මෙහෙම් පදදිජ ෝපරේටන් ස්ටම් සඳහ ඇතන තියෙනවා මෙතන බදකින්නේ වින්ඩෝස් කියන මෙහම් පදධතිය සඳහා භාගත කිරීමම් කරන්න මෙතන තියෙන ඩනෝඩ පන් කියලා මෙතන තියන බලන්න වර්ෂන් තුනදසමට අදසමත් වන කිය කියන්න මේ වෙනකොට මේ මංදවසකර දෙකට පෙර ලබාගත්ත පින්තුූරයක් මේති මේවෙන කොට තියන. ේෂන් එක ඇති ම සහන්කර අපි වේෂන් තුන කියෙ එකයි පාවිච්චි කරන්නේ ඉතින් තුනයිදසම හයහතාට ගතුත් පොඩිපොඩි වෙනස්කන් තියෙනවා. මුත් මේ විශෂ මලාවැයට ඒගෙනගන්නා දවලට මොම දන්න ඇතන ලපෑම වෙනස් කමත්තිනක ඔබට කැමති වෂන් තුනාකාරයක්ක් කරන්න උදදාරන හෙට ම අදේ වෙතන නිදිරිපත් කරන්න න්න සහර දර්ශන ආදී සඳහහා මස්ථාති කර ස ඒ ලක ප්‍රශ්නයක් නහෑ දේවල් එකැ ගැනීම සඳහා. හොඳයි මෙතනින් ඉදිරියට යමු දැම් මේ පෙන් තියෙන්නේ එමම් අපි පයිතන් මුලින් ආරම්භ කරනට අපට වන්දකින් හම්බෙන එක විදිහක් මොකද පයිතන් එ පයිතන් පාශාවේ අපි ස්ථාපිත කරගත් ැම් පස්සේ පරිගැනකේ අපිට අන්තර්ක්‍රයා කරන්න පුළුවන් ආකාර දෙකත් තින මුූලික වශය. ඉ එකක් තියවා ඉන්ටරෙක්ටව මෝඩ් කියල මේ පෙන්නන්නේ එහෙම පාවිච්චි කරන අවස්ථාවක පේ දකින තියන එතකට අප කියන්නේ පයිතන් ශෙල් එක කියලා ඒ අපේ අපිට පයිතන් එක් අන්තර්පයා කරන්න පුළුවන් තියෙන එක අතුරු මූුණ තක් කියල කියන්න පුළුවන්. එතන අපි අන්තර්පියා කරනකොට අපි කරන්නේ එකට යම් කිසි විධහන දෙවා හෙම නැත්තන් අපි කියන්න පුළුවන්ට වගන්ති පයිතන් වගන් ීමමනත්තම් ප්‍රකාශන එමනැත්තය කර අපිට විධාන කියලා ඔය ආකාරයෙන් කිව්වත් එක මඩාස ඒදෙවල් අපි යතුරු මනතේ තයි් කරලා ඒකට දුන්නෑන් පස්සේ ඒ ශෙල්ල එක මගින් කරන්නේ ඇ ඉන්ට පප්‍රට එකට එම නැත්තං අර්ථ ඥ්‍යාසකයට ඒ ලබාදීලා ඒ ක්‍රියාත්ම කරලා අපිට ප්‍රතිචාරය ලබා දෙනට තින්ගේ අපි ඇතුළත් කරන්නේ පයිතන්වල වලංගු විධානයක් හෙමනත්තං ප්‍රකාශනයක් වගේ නැත් වගන්තියක් අද වශයෙන් අපිට විද නම්බලින් හඳුන්න පුළුවන් මේ තියෙන උදාහරණ තියෙන්නේ ඒගේ අපි ඇතුළත් කරපු දේවල් එතෙන්දි ශෙල්ලක මගින් කරන්නේ අපිට පත ඉන්ට පිට කෙමනත්තං අර්ථ විඥ්්‍යාසක අපේ දෙන විධානය දීලා ඒකෙන් ප්‍රතිඵලයක් පෙන්න්නන එකක තමයි විතන මේ නිල් පාටෙන් පෙන්නන්නේ ප්‍රතිචාරය. මේක එක ආකාරයක් යින් ඒ අඩ කරන්න පතියන්න. හෙම අපි බලමු පතන්ඉන්ටරක් විදිට මන න් ්‍රියාකාරල්ලෙස ශෙල්ල කත්ත ඩ කරන ැට. ඇති මෙතන රැන් ඔබට පේනවා කල්සර එක තිය න ඉරක් විදිර තියන්නේ එතැට අපිට පුලුවන් ඇතුළත් කරන්න වලංගු විධානයක් පින්ට් කියලා කියන්නේ වලංගු සිතයක් අපිට පුළුවන් ඒ යමක් ප්‍රතිධානය කරන අගනතිම් අම යම්කිසියක් පන. හෙෝවෝල් එක ප්‍රින් කරන්න කියලා මේ පයිතුඳට කියන්නේ මම ඒක එන්ට කර පස්සේ ඒක මගින් උනේ රැශෙල්ලක මගින් ඉන්ට පිටටේක රහා ඒක ක්‍රියාක්ම කරා ඒක ප්‍රිපල ට හෙලෝවල් කියන්න ප්‍රකාශය මෙතන නිස්පලේ වෙලා තිවා ඒ මේ ශෙල්ල එක තක වැඩර බට පෙන්නේ විවිුධ පාටවල් වලින් ඒ පනිවිඩ සහපිටයි් කරන දේවල් පන්නනවා එක පිට බලලා පහසුවෙන් දේවල්ෙන් කර අඳරගන්න පුළුවන් නිල්පාටෙන් පෙන්න්නන්නේ මෙතන ඉන්ට පිටක මගින් ඒකයක්ම කරන් පස පෙන ප්‍රසිධානය. අපි සතවදයක් කරන්න පුළුවන් උදාාරණය ැත සරල ගණනය කිරීම් වගේ දේවල් පාසුවෙන් කරන්න පුළුවන් උදාරණැටට මේ අකාර එකක් ඒ වහම ආතරධන තිස් අතර උත්තර තිස්සට කිය එක දෙෙනවා. අපිට මේක තියෙ පූර් සංකැඇවලින් මට පුළුවන් කරන්න දාහය බෙදන්න කියලා බෙදීම කියනෙකතම මෙ අදහස් කරන්න මේ ඉක් ඇල ඉක් දාලා දාය බදෙනවා තුනයිදසම් බිඳුවෙන් ම උත්තරේ තුනදසම තුනේම ගොඩවක් ගන්නාවක් පෙන්වා. මේ තියෙන්නේ අපි ඔබට පේන්නේ අපි පයිතන්වලට අපි තව ඉස්සරහර දැන් ඉද ගෙනගන්න යන්නේ මේ වගේ දේවල් තමයි. මොනවද පයිවල වලංගු විධානයන් මොනවද මොනුවගේ ගණනය කිීම් කරන්න පුළුව වදන්නේෙ කොයාකාරද කිය ආකාර. ඒවගේ දේවල් එකක් අපි දෙනවා ශෙල්ල කකාර ට පසේ ක්‍රියත්මකලලා ප්‍රතිමරල පිට පේනවා. ඉති මේකට තමයිපි කියන්න ඉන්ටරක් ියව ආකාරය. ප්‍රජන <smgli, yapa hermano> ි එකක දේවල් හරියිදක කෝම දඩ කරන්නගේ ිකාර පිබඳ පට හඳීමක් නැත්තන් දැගීම පිස. අපට පුලුව මේගේ පාවිච්චි කරල්ලා ඉන්ටරෙක්ට දිට පරීක්ෂා කර බලන්න. මෙතන තියෙන්නේ අනිත් ආකාරය එකට අපි කියෙනවා ස්්‍රප් මෝඩ් හමනැත්තං පෝග්‍රමී මෝඩ් ්‍රප් ආකාරය මනැතන් ක්‍රමල්ල එකන ආකාරය කියලා එතන දී තියෙන්නේ අපි පල් අදාළ වලංගු විධානයන් එමනත්තම් ප්‍රකාශන කීපයක් අපි එඩිත් කරනවා ඒකට පුළුවන් පරිගණක සංස්කාරකයක් උදානැගටට වඩෝසල්ලං නෝට් පෑඩුවගේ සාමාන්‍ය සරල සංස්කාරකයක් එම නැත්තන් ID IDE එමනැත්තන් පෝග්‍රමික් සඳහතියෙන් පරිසරයක් ඇරගෙන පුළුවන් ගොුණුවකට අපේ විානයන්තිික කොම එකුතුරගෙන ගහිල්ලා ගොනුවක් සකස් කර ඒක මගින් අපට ලැබෙන්ිෙන පෝග්‍රම එකක් කියල ැ මෙතන තියන්නේ ඒගේ එකක් උදහරණය හැට කියන්න පුළුව පයිතන්ෆයිල් එකක්ෙන ප්‍රග්‍රමම්ෆයිල්ක් ඒ විධානයන් කීපයක් මෙතන උදාහරණකලට පේලි තුළක් තියෙන උදාරනැත මෙතන් තියන මේ පයිතන් ප්‍රග්‍රමක්ලෙන අපි මෙආකාරයට පත පවිච කිිරමෙන ප්‍රග්‍රම ෝඩ්යක් කල තෙදපිකලන පයිත අවිධානයන් අඩගු කරලා අපි ගොුණුවක් සහස් කරලා පසුව ඒ ගුණනුවට එකුතු කරන විානන්නට ඔක්ොම එක පාර ක්‍රියත්ම කරනවා ඒක තමයිම ඒක අපි කොම ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ උදාහරණ පලවෙනි අප දකින පලවෙනිි උදාහරණ ක්‍රමලේකය දැ මෙතන තියෙන්නේ පේළි තුනයි ඒ මුලිම් අපි ප්‍රකාශන ඇත්තිනවා එම කියලා එකක් සඳහා අපි කියනට සයින්වන්ට අප වගෙන ගන්නො ඉදිියයට ඊට පස්සේ තව ප්‍රකාශනයක් ප්‍රතිධානය කරන්න කියලා ති පින්න්් කිය එක මගින් හලෝවල්ඩ කියලා ඉට පසෙ තව අයිම තර එම් කියන එකම එකත් ප්‍රතිධානය කරන්න කියලා අප කියන්නේ දැම්බල මේ කොහොමද අපි බැට්‍රියා කරන ආකාරය කියලා මේ තියෙන්නේ ඒ පෝග්‍රමි මෝඩ් ආකාරයෙන් අපි සකස් කරන ලද ප්‍රෝග්‍රෑම් එකක් ඒතමස ක්‍රාත්ම කරන්න පුලුවන් විදි තින් එක් සඳහා අපි නතනදී එඩිතර දෙ විදිට පාවිච්චික නයිඩල්යිඩ එකේ ඒයිඩියකට නමක් කියෙන අයිඩල් කිලි වෙලලා පියර භාගත කරගත්තය පස්සෙ ලැබෙන පරිසරය තමයි මේක ඒ තියෙනවා මනිව් එකක් තියෙන රන් කියලා ඒතන්ට ගිහිල්ල අපිට පුළුවන් රන් මඩු කියල කියන්නේ ත එ5 කිය යතුරපුූරේ යතුර මගින් අප තුල් කරලා තියෙන පයිතන් ක්‍රමලයකය ක්‍රියාත්ම කවන්න පුළුවන් ඉතිං ඒ ක්‍රියාත්මකරවීම වෙන්නේ අපි දකිනවා ක්‍රියාත්ම කරයන් පස්සේ හෙම මේ නැවතත් අර ෂෙල් කියන එකට ගිහිල්ලා තමයි අපිට ඒකේ ප්‍රතිපල දකි හම් වෙන්න අප අර ක්‍රමලේ න්ට ප්‍රෝග්‍රෑම්ම එක අපි කිය යෙන දෙවල්තිය ක්‍රියාත්මකවීම වෙන්නේ මේ ඇවි අස ම ඉට්‍රටේක මගේේක්‍රමලේකේ අපට ප්‍රින්න් කරන ේවල් දෙකක් තියනවා පලග ති හෙෝවල් ප්‍රතිධානය කරන්න කියලා. ඒ මේක්‍රමලේක ක්‍රියාත්මක වෙනකොටි ප්‍රියන බිදන්දි මේ ෙල්ලකයේ ද ඒ ක්‍රියාත්මකගේින් මත්ත එෙක්මතන්න ප්‍රදශනය වෙනවා. ඊලගට තින්නේ ප්‍රරින් කරන්න එම් කිය කියලා කියන්න ප දීලතියන වෙනම ලෙ න් පයිතන් කියන පනිවි. ඒ ස්්‍රි හට පින්න් ේම කිය න ම ටි. ප්‍රධානය කරන්න දැ එක මෙදන වෙලාදලා දැන් ඔය තියෙන්නේඒ අපි පළවෙනි අප උදාහරණ පයිතන් කම ලේකය ක්‍රියත්ම ක වෙලා එක ප්‍රතිඵලයිසා පෙන්නපු විඩිය සිතින් අපි මේ පාවිති කරන්න මේ පෝග්‍රමි මෝඩ්ඩක කියේදී වෙන්න පයිතන්වල අයිඩල් කියලා කියනවා අයිඩ එකට වැඩකිරීමේ පරිසරය ඒක එඩිං ින්ඩෝ එකන න් ප්‍රග්‍රම්ම එක එඩික් කරන්න සස්කරණය කරන්න අපිට වෙනම ඉන්ටෆස් එකක් කම්බෙනවා ඒක ඉඳලම අපිට මනිව් එක නිරන් එමනතන් එෆයි කියෙනෙ එක මගින් ක්‍රියත්මකරන්න පුලුවන් ප්‍රියාත්මක වෙන වෙලාට ශෙල්ල එක මගින් තමයි අපි ඒ ප්‍රතිඵල ලකිින් නම්බෙන්නේ ැම් මේ අවස්ථාවදී කිසිම දෝෂයක් මුහුත් නෑ මේ නිර්ධ ආකාරයට ක්‍රියාත්ම වෙලත් තියෙනවා නමුත් අප යම යම් දෝෂ අපි අතින් වැඩදිීමක්කෙන් වෙලා යනනම් අපිට ඒක පිළිබඳ පනෙගත් දෙැනදී දකින්න හම්බවේ. ඕක තමයි එමනම් දෙවැනි ආකාරය අපි භාගතාක අපි ගෙනගන්නදර හැටියට මේ අපි කන දෙම භාත කරවෙේ සහරයටම විස්ස ලකික වවාගේ ඉටරෙක්ටරම මගේ ඒ පරෝජන තමයි අපි යමු දෙයක් ඉත්මින් බාගන්නේ මේක හම ඩක කරන්නේ මොකද මේ කියෙලාද පක්ෂ පරීක්ෂා කරන අවශ්‍යන අපිපුලුවන් ඉටරක්ට ක්‍රමේක බලාගන්න. නමුත් අපිට යම්කිසි එකක් ලොකු වැඩකොටසක් කරන්න තියෙන වෙලාවක විද දත් ගොඩක් ආධීවශයෙන් අපි පුළුව මේ ප්‍රෝග්‍රමයක් දිද සස් කරල එඩි කරලා එක ගොුණුවක් හැඩි සේව් කරලා සුරක්ෂිත කරලා ඒ අවශවෙලාවට වරිමර ඕන අවස්ථාවක ඒ ක්‍රියාත්ම කරවන්න පුළුවන්. ඒක තමයි ප්‍රෝගැම ෝල්ලෙක්ිලගේ. තුර මේදක තමයි ප්‍රධාන ක්‍රම දෙක පයිතන් භයගතක. අපි මේ දකින්නේ පයිතනල අයිඩල් කියන ඉන්ට්‍රේස් එක එමනැත් ඒ මි එඩි කරන්නේ. මෙතන මේ පයිතන් ක්‍රමලයක ඇත්තම මේ පෙන්නන්නේ. මෙතන මුලිම කියන්නනේ මේ රතුපාටික් එකක වර්ණවලින් පෙන්දවා එක කොටස්. එක උන් පාසු පරිගක ක්‍රමලය කන කරන්නයට. එඩිටර එකක් මගින් විවිධ කොටස් ්‍රීධ පාටවලින් දක්වන්නේිට. හ පි දැම ත රතුප පාටික් පෙන්නුම් කරන්නන්නේ ඒවරිිගෙන කමෙන්ටස් කෙල කමෙන්ටු ඒකයන්න මේක ඇතම කරමලේක කොටසන්නවේ ඒ තව අපිට මනුෂයන්ට කිවීම් පිසා බද්ධය පිස අපි තුල් කරන දෙයක්. ය ඕනමතැනකාපි මෙන්න හෂ කියන ලගනත් එක් මොහර්දයක් පැ තුත් කකො තින් පස්සෙති හනදෑම කමෙන්ට මටවන්න පුල ගතැකගේ හිල්ලක් කමෙන්ටුව කතුලක් කරන්න. ඒම තව පලවනිදේ ඊට පාසේ මෙතන තින මේ පේලිතුන ඒතුමයි ක්‍රියත්මක විය යුතු අපි දීල්තින පයිතන් මෙතන වලංගු විධානයන් පලක එම් කියනකට පිස්ටි එක ලබදදිලට පසේ පිට් කියල හෙලෝවර්ල් කිය එක පෙන්නුම් කරන්න කියලා කියන්නේ ඉට පාසේ අ එම් කියන ස්ටි එකමත් පවු අපෙන්නුම් කරන්නටන් ප්‍රතිධානය කරන්න කියලා මකේ මේතන තියනවා වීද මෙනි තියනවා පිට ඒක මාර්ගෙන් අුත් ගොනු ෆයිල් අරින්න අවිෘත කරන්න එමනැත්තන්දේවල් සුරක්ෂිත කරන්න ආකාරය පුළුවන් විධාකාරයේ එඩිත්කම සංකරණ කරම අආදීතියන ප්‍රධානනිකද ඇත්තමේ රන්කිල මිස්සල සොන්දාාන් කර මෙතනට කිිහිල්ල එෙනුව එකේ මවසමින් කරහැකි මෙතන වන්න ෝඩුල් කියනක මගින් පුළලම කේතේ ක්‍රියාත්මකරව. එම නැතන් FFI කියන යතුර යතුරපුූරුවේ මගිුත් පවිච්ි කරෑග ම මෙතන පෙන්නන්න අපි දෙන ක්ක්‍රම කර බල අයතන යහනවා අපි යම් කිසි වෙනස්ක්‍රීමක් කරණම කරපු නිසා එක සුරක්ෂිත කරන්නද මම එක ෝක කරලා අන්න දැන් එන්නේේ දැන් ශෙල්ලෙකට ඇවිල්ලා ඔබට පේනවා අර කලින් කරපු එඩික කරපු විින්ඩෝයග ෙවෙයි ලත් දුට ලා ෙල්ල තම ක්‍රියත්මක වෙනක තමයි පයිතන්ල යිඩල් ්‍රියාත්මක ආකාරය අ අපත ක්‍රියාත්ම කරනකොට මේ ඉන්ටර්ප්‍රටේක ශෙල්ලක මගින් ක්‍රියත්ම කරලා ප්‍රතිඵල පෙන්නනම් එ අර කියන මෙ දෙකම හෙවවල් කියනකයි ලෙස්ලන් පයිත කියන දෙකම පිකන පෙන්නුම් කරලා තියෙනවා. මේක තමයි පොෝග්‍රමිංන් විදිහයට මෝඩ්ඩකෙන් අපි අඩ කරන විදිිය අපිට න දකට ක් කර පුුව ත හල් ප්‍රග්‍රම හිට පසක සයු කර න ප ක් ෆල් ගුුවක් හට ට පසෙේ ක්‍රාත්ම කරන පුළුවන් එතන මෙනිුව එකේ ගේල්ලා ඉතාම සරලා කරකි ුත් ඒ එක තමයි පොෝග්‍රමින් විදිට අපි කොමද දකින්දග ත ද ෂ ති ල න ඒත් තන සහන් වෙනවා. එමන අපි දැන් දැනගත්ත කොහොමද පයිතන් මුලිම අපි අරම්භ කරලා ඇයගෙනගන්න පටන්ගන්නේ කියලා පරිගණකයක අපේ පවිච්චික නාකාරේ අපි හනක් ඊළඟ පවරට යම මේ පාඩමේ තුන් අපි ඊළඟට මුලිම අපිට දකින්න නම්බෙන්නේ දැම් පරිගණක ක්‍රමලයකයක් කියලා කියන්නේ පයිතන් ක්‍රමලේකයක මොනවාද දත්ත සමගතමා පිවැඩ කරන්නේ. ඉතින් දත්ත කෙක හම මොනවාද තියෙන දත්ත ඒවා පවිචිර නාකාය කොමද ඒක් සඳ අපි මුලිමආවදධයක්ක බාගන්න ඕනේ මොනවාද පයිතන් සඳහා තියන දත්ත. වර්ග ඒකට තවරනමක්ෙන දත්ත ප්‍රරූප කියලත් එමන් ඩේට ටයිප්ස් කියනෙට ඉතින් ම පවිච්චි කර ගමති දත් ර්ග කියනෙක පහසු නිසා නමුත්ස මරලාට දත් රූප කියනවචනත් පාවිච්චයනවා. දත්තඇහිට ගත්තහම පයිතන් වල මූලිකවම කියන්න ඕනේ සංක්‍යාවන් කියනදේවල් මූලිකදයක් මේ ගන්නේ කි්‍රීීම මාදීසින සංකයාම පාවිච්චි කරන. ංක්‍යාත්මක වර්ග කීපයක්ත්තින වර්ග තුනත් තියෙන පයිතින් වවල පලනික තින පූර්ණ සංකයා ම න්ටිජෙස් කල ගන්න ඒ සඳහා තියන සංකතත්මක වචනතමයි ඉන්ට කිය එක. ඉල්ළට තියනවා පපුර්ණ සංකය න සංකය වන ධරණට දෙකදසම පහක කියන්නේ පූර්ණ සංකය වන්න වී. ඒ සඳහා ඒට ගනිතයේදී පාවිච්චි කරනවා තාර්තික සංකයා කියන වචනය පාවිච්ිරනවා රේල් නම්බස් කලා ඒ පරිගණක තේත්‍රයේ පාවිච්ිරන්නේ සඳ ලටින් පොයින්් නම්බර්ස් කියන වචනය. ඒ කෙටියෙන් කියන්නේ පරිගනක භාෂාව විදේ ඇති පහිතනුලත් කියෙන ෆලෝට් කියලා ඊළඟ එකත් තියෙනවා සංකීන සංකයත් ැන් මංනිතන්නේ ඔබ මේ මට්ට මේදී බොහෝවිට අපිට ඉන්ටජර්ස් ෆෝටින් පොයි්ිතරක් ඇතිවෙයි උසස් පෙල හෝ වෙන ගනිතය වගේගෙන ගන්න දරුවෝ ලන්නවා සංකීන සංකය කියලා කොම්පලෙක්ස් නම්බස් න එක ඒවත් පයිතන් මගින් පුළුවන් ඉවත් එ එක තල කරන්න ඊළංඟට තියෙනවා තව වර්ගයක් ඒ මූලි සංකාත්ම වර්ගතුන ඇරුුණ හම බූලියන් වර්ගය කියලා බූල් කියල කියෙනවා එමනැත් ඇයගේ තම එක ශංඛ්‍යයාර පූර්ණ සංකයකෙන් ඉින්ටීජස එකේ උපවර්ගයක් හැරිටයි තියෙන්නේ ඒවා තියෙන අගන් දෙකයිට හරිෆෝල් ස ඕවුනෑ කියනවගේ අගයන් දෙකපමයි බූලියන් වර්ගයට කියයෙන්නේ. ඊළංඟට ප්‍රහන වර්ගයත්තමයි පයිතනලක තියෙන ස්ට්‍රීංස් කියල කැනවිත අනු සලකුණු වර්ග එක යන්නේ ඒක කකුරු වලින් සැදිච් කකු ොඩක් තු ලා තිය දයක්න ට්‍රිගක් ලෙන ඒ උගක් භාෂාවලක මූලික දෙයක් ෙටන සලකන්න නමුත් පයිත මූලිකමත් වර්ගයක් හෙටික සලකනවා. ස්ටRර්කිනෙටි ආකාරෙන්ුත් ඒක හඳුන්නන්නවා. ඔයිට කතමයි පතනතින මූලිකමදවලටි මහ අපි අද ඊළඟතකරන්තියන උදාහන විද ගොලක් පංකයත්මදවල්ල එකක් වැඩ කර ස බූල් ලොගේ ආකාර අපි තවත්. මිටඩ සංකීර්ණ දත්තව වර්ග තියෙනවා ඒ පියන පුොවන්න සංයුක්ත වර්ගෙන ැ සමූහයක්ක තුේටන පුළුවන් දේවල් උදාරණයට ලිස්් කියලාවර්ගයක්ත් තියනවා ්‍යියූපල් ඩික්ෂන්රි සෙට් කියලා අදවිවශයෙන් ඒ හැම එකක මෙ වෙන්නේ එක දත්තාහිතමයක් තනියෙන් තිෙන තියන්න පුළුවන් ගොරක් එකතු කරලා පිට. ඉති ඒගේ ඇතකොට අප වචනයක් කියන්න පුළුවවන්නන් දත් දෙට ට්‍රක්ෂර් කෙමනතුන දත්ව ියෝයන් කියලා. පයින් වල පයිතවලටම ආවේනික වූ ඇතුලාන්තෙම රංගු තියන මේ දත්වවිවහයන් තියෙනවා ඒවාගේ අපි ඒවත් අප ඉදිරිටි ගෙනගන්න පුළුවන් මුලිකම දේවල්ටික තුමයි මේ උඩින් පෙන්නට දේවල්ටික අපි ඒවත් එක්ක ඉදිරියට යම. අපි උදාහරණ කීපයක් බලම උදැන්ම උදාහරන්න වලදී ඇත්තම අපි මුලින්ම උට පෙන්වා ඉන්ටරක්ට ක්‍රමට කොමද පයිති භාවිත කරන්නේ මම යමැම් කරු පහැදිලිකිීම සඳහා මේ ඉන්ටරෙක්ටව ක්‍රමයට මම වැඩකරොත් ඒ ැම ප්‍රතිපත් මොව දෙෙනකත්තක් ස්්‍රේ මං උදාහරන කහිපයක් පින්නලා දැමේ තියෙන් උදාහරකිරන ම කියනවා අතන ඉටරක්ටි ක්‍රමේට ම ඇතුල්කලතින පී සමානයි පකි කියලා දන සලකුණා ඊට පස්ස වX කියලා ඔය පිකිවහ ව දෙකම පයිතන්නල වලංගු ස්ට්‍රිං කියන ආකාර ස්ට්‍රීං කියනෙ දිරිපත් කන පුළුවඇ පෝටේසින් කියෙනව එකක් හෝ තනයකින් දෙකම මම එහෙම දෙයක් දාලා එන්ට කියන ඇැවුඇන් පස්සේ ඇත්තරම ප්‍රතිචාරයකා වෙන ශේෂයෙන් කියලා සහරස්ත තියනවා පයිත ඉන්ටපිට ගෝශෙල්ල එකක මින් අපිට අපි දෙනා විධානයක්ය බාරගෙන විතරක් ඒමකුත් කරන්න නැති ඒක මේ වස්වාව පිකල මොක් ි කිය බලා ගන්න පි කියල ෙ ට චල් ම ග ැකම එතකොට එක පෙන්න්නනවා පීක් වයි අික් වයි කියලා ඒක කෝටේෂන එකතුන් නිල්පාට පෙන්න්නන්නේ ඒ අර පි කියන එක ගේ පෙන්න්නේ දො මෙතන්දි ප කියල දලා ලින් ව පි ස්ටිං එකතු කිරීම කල්ලා තියවා අ දන කියන සලකුණෙන් කරන්නේ ස්ටිංග සඳහා එකතු කිරීම කියන එකයි ඒක වෙලා තමයිම තියන පී කියෙන එක අගේ දැ දැ මට ඕනි දැනගන්න මේ ඔන්න අපි මුල් එකම අවස්ථතා මුල් අවස්ථාවක් ක්‍රිතයක් භාවිත කන්න අපි පසුව කෙනන්න අපි ොහමට ස්ත්‍රිත ියන්නේෙ එකලා දැම්මුුල් මේ පාඩමි විධ අවස්ථනලදී විධ ශ්‍රත පාකරන අපි දැන්ුා පාවිච්ච කල තියනක් පරිින්ට් කියන ශවිතය ඒ පන්ධතිය මගින් ලබාද එකක් ටයිප් කියල කියන්නේ ඒ වගේ එකක් ඒකෙන් අපිට පුළුවන් මොනහරි දත්තයක ඇත්තරම ටයි් එකමට වර්ගේ මොකක්දක දැනගන්න අපි අපි පි කියල කියන මොකද කියල අපි අඇව්හමි ලැබෙන් පිචා තමයි ලාස් ට්‍රීන් කියල එමනත්න් එක වර්ග කිය කියනෙකම තිර කියන්න. ක අපි දැක්කික්යි කියනෙ ස්ටින් ආකාරය දත්වයක් කියෙ. දැන් මෙත අපි ඉස්සල්ල සඳහ කර ගතික මේ ලෙස එමනැත් වර්ගවලට වැඩරන්න පුළුවන් හැකයාව තිනව කියලා පයිතනලට මේ උදාහරණයක් කියය එක. අපි ව පි කියක ස්ට්‍රීං එකක් වියයුතුයි කියලා මුලින් හෝ වෙන එකක් කියලා එ පයිත ගිම්ම දැනගන්න අප දන දත්තා ස්ි අ මේක එහෙමන මේ ටික් ටයිප එකක් කිය එක. දැන් මම වෙන උද උදාරණයක් ගන්න වයාකාරෙන් කිව් සමනය අසූහය කියලා හොදේ වාද අසුහැ කලගන්නේ පූර්ණ සංක්‍යාව දැන් ඊට පසේ ම මට දැනගන්න ො න්නමේ කිව් කියල කියන තත්තේ මනවගේ ටයිප් එකන්ද කියලා මටයිප් කියන ස්්‍රවිතය පාවිතා කරහකි ඒ කිවවාහම තින් මට ැමන ප්‍රේ චරිතක ඉන් කිය වර්ගක. හටේ තොට එක දැතන ඩැන් පයිතන් දැනගත්ත අපි දෙන සංඛ්‍යා අනුව දෙන දීපු දත්තේය අනුව ඒ එක මොන ම ඩයිනමි යින් කියල කියන්නන්නේ වෙන භාෂාව තියන වැඩ කර හම්බෙන්න්නි තරන ොහ දතව පාචි කරන ල්ති අපිිය තු කදම වර්ගය කියලා අපි විදිර කරන්න ඕන මේක පයිතුන්ලේ මවශෂතනයම පාසුය නිෙසා. ැ මට මෙතන මේ උදාහරණ දෙකේද පිහ කිව් කියලා කියන්නේ අපි කියන විචල්්‍යයන් කියලා. අප දවට එකන වදිස්ත යක් ගෙනකමු අපි ඒම නැතු කෙලින්ම දත්තම දෙන්නත් පුලුවන් කිය සිතේයට ටයි් කියෙන සිතේ ම කිය සුහයදසම බිඳුව. හම ි කියන්නේ එක ලෝට් වර් කියලා. ොදඒතරන සංකඛ්‍ය වර්ගල තියන ප්‍රධාන වෙනසත් තියනවා අපි දසමතිීතක් සංඛ්‍යාවක්ටයිප් කරනන දසමත් එ එතකොට එයා සලකන්නේෆලෝට් එනතන් අරරියල් නම්බස් කිය ගණයට. අපි තවවිදිරයටත්යමු. දැ මෙතන තියනම ඒ කියලා විචල්ලයකට සමානය කියලා අට විචාලයි තුන කියන එක. ඒගල එන්ට හවා අපට මුකුත් ජාරයක් ලැබුණ නෑ වර්දත්තිමල මෙතන යම්කිසි මෙසජක් ක න්ඩ ෝන හමෙකුත් නෑ කියන බලම ඒ කියන්න මොහද කියලා ඕනෑම අවස්ථාවක අප යම්කිසි අගයක් හරි විචල්ලයක් නිකම නමටයිප්කරොක්ත් වෙන්නේ ඒගේ අපිට ප්‍රදශ්නවීම තමයි වෙන්නේ. ඇති මෙතන කියෙන ප්‍ර කියලා ඒවලගේ පර ොද ලාන අට තුනට වඩ විශාල නිසා ඒක කාණාව හෙටික තොත් සත්‍ය දෙයක් පරූ ඒකතුර බූලියන් කියන ආකාරයඇගේ ඇතිිති ැකව ටයිප් ඒ ොක්දදිකල ඒලටයි් එකන්න වර්ගේ ොකක්දදි කියල අප පෙන ක්ලාස් බූල් කියලි පෙන්න්නනොවා හට ඒකත් එතෙන්දිත් පද්තිය මින් දැනගත්තා මොකද්දේ වර්ගේ කියන එක අපිට පෙන්නුම් කරනවා ැම් සංකින සංඛ්‍යයා පාවිච්චකන විජීත්තමයි හයදන අත ජය වගේ මේ ආකාරයට ගැ ස්ංකකින සංක්‍ය ගන එතර ඔබලට අදාල් නැත්තග කලබල විියතුන උදාරනයක් පමක් කියන්න හෙම කියලපි බ මේ අවසයි බී කියල කියන්න ඒක නම් අපි මොකද ඒක ටයිපෙ කියලවගවාම කම්පලෙක්ස් කියලා අපිට කින්න ලැබෙනවා. මෙති එන්න විවිධ අර මූලිකම දත්ත වර්ග හොමති කියල බලාගන්න ක්‍රමයක් සහ උදාහරණ කේප්යක් තමයි ප. හෙම අපි. ඉදිරියට අමු තවදෝටත්තේ ගැ පහැදිල කිරීමක් කර ගැනීම පිණිස ප්‍රධානශ සංක්‍යානය ක වැඩ කරන හිද මෙතන තියෙනම වගුවේ මුලින්ම තියෙන්නේ මුල් පේලියේ ඉන්ට් කියනද පූර්ණ සංක්‍යයා සඳහා උදාහරණ කීපයක් තියෙනවා. දැමට පුුවන් රින අනූහය ඒක සාමන්‍ය දශමය අපි පාවිච්චි කරන දශමය ආකාරය උදාහරණය රින අනූහය. ඊළංග එකත්තමයි මේ පූර්ණ සංක්‍යයා නිරූපණය කරන්න පුළුවන් පරිගණකය එ වෙනත් අපි නම්බ සිටම්ස් එලා ඔබිගෙන තියන නම්බ ටම්ස් බයිනර කැනදුවීමේ සංක්‍යයා ශද්දශය එක් රිසිමල් කියනවා ම ටොක්ටල් වගේ ඒ ආකාර එකත් අපිට පුළුවන් පරිතන එකත් දත්ත ගම් සකස් කරන්න වැඩ කරන්න ආකාරයේ තමයි අපිට යම්කිසහෙක් දිසිමලේමත්තන් සන්්දර්ශම විදිර නිර්පණ කර නොවන්න අපි බිින්දුව ඉලක්කමදිල ඉට පස්සුව එ ආකුර ඊට පසුව දෙෙනවා ඒක් සඩිස්මල් සංක්‍යාව එම තමයි ඒදෙන ෝමටක්ට හමනත්ත ආකෘතිය ඔක්ටල් කියලා කියන එකට එ මුලින්ම බිදුව ඊට පස්සේ ඕවකරවේ ය ඉළඟ තින ඕවකුර බින්ඳුවරට පසේ ඕවකර ඉට පස්සේ සංක්‍යාව තියෙනවා එක නොට වලංගු ඔක්ටල් සංක්‍යාවක් මේ රිෙන සංක්‍යාව කියන මේක ක්‍රන ඔක්ටල් සංක්‍යාව. ක්ටල් විදිරගත්තත් තුන්ද සත්්‍යියේදක ඒට පස බයිල ීමටන් දුවීමේ සංකයා කහොමද පතන නිරූපණය කරන්නේ බින්දුව යි ලක්මිටස බීකුර බයිනරි සඳහා ඊට පසේතියනෝ ඉවැරදි බයිද්‍ර සංක්‍යාව මේ තියෙන එක එක විදිිය පූර්ණ සංක්‍යයා අපට පුළුවන් දත්ත හැරියට ආධානය කරන්න පුළන් මේ ආකාර ෆෝමක්් ආකෘතිවලින් හමනත්ත පයිතන ලව අපිට පුළුවන් ප්‍රතිධානය කරගන්න අපිට කැමති ආකාරවල ඒයට ඊළඟට පත්තුොත් ඊඟ ෆලෝට් සඳ උදාාරණ මකේ යම් කිසි පූර්ු සංකය නුවන්දව නමැසුම් බින්දුව එකක උදාාරණයක් ැට වස්සේ සමහල්ලා අපට දසම තිත තරත් ති නවතන්න පුලුවන් උදහගනට මට න නමය ෙන නමයසුම් බින්දුව ම ිින්දුුටයි් නොකහහිටත් පයිතන් එක බාරගන්නෆලෝට් නම් කැටියට මේ පසු තියන යට තියෙන ආකාර තුොනෙම්ම පෙන්නුම් කරන්නේ අ නිරපණයක සංකය නිරපණය කරන තවත් ආකාරය මකක්ද ස් දෙකද සම තුුණ මේ ඊ කියල කියන්නේ දහයේ බලවල ඇටියට දයේ බල ගත්තොත් දහටවෙනි බලය. එකතු කිස්තගතම තුන වැඩිකිරීම දහයේ දහටනි බලය කියලා කියෙයි මේ එකක අදහස් කරන්නේ ඒකට සංකවන රීනවන අපට රින කලමිතර දාදන්න පුළුවන් ඒ කියෙනෙ එක මගින් අදහස් කරන්නේ එකක්පෝනෙන්ට් එක මනත්තැයි බලය කියෙනෙකර මෙතැ තියන සියවෙනි බලය ඒඔන්නයි බලය රින සං්‍යාව කෙන්න්න පුල මේ තියෙන්නේ නැයිම ඒ කිය අකුර ඔන්නන් ලෝවකේස ප ේම සසිම්පලෝ කිපිටලුනත් ප්‍රශ්ණයනන්න මෙත තියන අරද සත්‍ය තිසකර දසු බඳදුව නෑ යට වැඩිකිරීම හයේ රින දුලොසිනිි බලය. මේ තියෙන්නේ ව ඒගේ විධ සංඛ්‍ය නිරර්පණය කරන පුළන් ක්‍රම පයිතන් සම්ග. හොටි ඉළඟට යමු ප්‍රධාන දෙයක් තියෙන දත්තත් එකි වැඩි කරද්දී පයිතන්වල ඒකට අපි වචන පාවිච්චි කරනවා වස්තුූන් මට ඔබජෙක් කිය. කමලය පරෝග්‍රෑම්ම එකක දත් විතරන්න වෙත්න තවදෙවලත් තියන උදාාරණය කට පිට පස්සෙ අපිට ඉගෙනන්න පුළුවන් ඔන්න ඒවිෙනත්දයාකි වහම උදාරණ කරට ශ්‍රතයක් ඔබ්ෙක්්හට දකින්න පුළුවන් දැනට තිෙන්නේ අපිෙ දත් තරස් සලිවත්කමන්න නිරූපණය කරන්නේ වස්තුූ කියෙන දෙවල් මගින්. කොට ඒවස්තුූන් ඒ උධාරනය දැපු දේවල් අපිතු පුූර්ණ සංකයා ලෝට් නම්බස් කින දේවල් අපි කැන පලා මේක පූර්ණංකයා ඔබ්ෙක්්ක් මනත්ත වස්තුවක් එමනත් මේ ෆලට් සංකයාක ඔබ් ක්ක් ආදීවශයෙන්. ඒවා අපට පරිගණක ක්‍රමලයකයක් ඇතුලේ පාවිච්ි කිරීමට අප අවශන විාල යන් කිය දේව. ඒ විචල්ල කියල එකට කැ රෙෆරන්සය ක කියන්නෙ අපි සඳහ කරනවා මෙන්න මේ වස්තුූ සඳහා මෙන්න මේ එක යොමු කිරීම කාි විශෙන් ම දාහරණ පෙන්න්න තුර ලට වඩා පාසුවේ දැනගන්න ඒ මම අපි මිට කලින් දැක පපුදාරණ වල පෙන්නවාගේ ගටික සහට අධ්‍යවර්යකට බැඳීල නෑ ඒ මේ විචල්ං උදාහරණයටට ම දැංකිවුවොත් ඒ සමානයි පහ කියලා ඒ කියලා කියන්නේ විචල්ලය පහ තමයි සපූර්ණ සංඛ්‍යාව ඔබ්ෙක්්ටෙක් නැත වස්තුව ඒ කියෙ එක මගින් එකට එමක් නමට පුළුවන් වෙනලා තව නමකුත් දෙන්න ඕන්න බී සමානයි ඒ කියලා කිවොත් ර ඒසාහ බි කියෙන දෙක මගින්ම පෙන්නුම් කරන එකම වස්තුූ සඳහා ඉතින් නමුත් තික ොහොතකින් මට ලුවන් ඒ සමානයි වෙන එකක් කියලා නමන්න වෙනවාර්ගගේක ෆලෝට් නම්බර එකකුත් දෙන්න පුළුවන් එතකොට එතැදිත් වෙන්නේ මේ දත්වාර්ගයට බැදින කියලකන අප දන විචාල්ලයන් වෙන බවිධාකාරය දත්වර්ගවලට සම්බන්ධ කරවන්න පුළුවන් කෝමාර අපි මේ කතාගන මේ දත්ව සඳහා පොදු දතිුණ කීපත්තියෙන සෑ මස්තූකටම මෙ මේ අඟතුන තියෙනවා අනන්න තාව කෙරගත් තියෙන එක අප යිඩටි කියෙන කියැන්නේ මෙම රකේ මතක හ ැන තම තින ඒ එක අඩඟු ලිපිය කියද කියන එක ඒ පරික්ෂ කරන පුා ID කියල සිිත තියෙන අපට තව වර්ග තව තියෙන කතිගුණයක් තමයි වර්ග ඕොනෑම වස්තුූකට පද්‍ය වර්ගේ ටයි් එක න ලාක පුරලම පි දැටම දක්ක ටයිප් කියන මගේ පරික්ෂක බන්න පුලුව ඒගේ තම වස්තුූනම අගයක් තියෙන මහර පිතුම් පූර්ණ සංකවන්න එක වගේකද පහද දහයදේ වගේ අධීවශය ඒ ඒතික තමයි වස්තුසාාව විචල්ල පිළිබඳ මූලික දේවල්ටික ඊළඟට ඕ පාවිච්චික නොට අපි දැක්ක දැන් ඒ ආදසය නම් දුන්නා අපි ඒවට අපි කියෙන හඳුන්වන ම අයිඩටිෆයිස් කල දැන් මේ වස්තුූල් ස අපි නම් දෙවාව සිතයක් වෙන්න පුළුවන් ලාස්්ක අන්තියක් ආදීවශයෙන් ඒවා අපිකිව වස්තුූ නැට හඳන්න පුළන් ඒට අපි පාවිච්චිකන විචල්ලයන් ඒවා හඳුනේ විචල්ලට දෙන නම්තමේ හඳුවන කියලා කියන්නේ තකොට මේ ඒවා අපිට ි ක්‍රමද අතින නීති ටිකත් තියෙනවා පතනල්ට හඳුන්න නම් කනොට මුලින්ම වෙන්නෝඕනි එක්කෝ සිම්පල් හරි කැපිටල්ලෝ අකුරුක්කෝහෙමනැත්තම් මෙතනපික අන්ඩස්කෝ කියලා ඒක වඋනත් තියන්න පුළුවන් මුල්ම අකුර හැටියට ඊට පසුව අකුරු වෙන්න පුළුව එලක්කම් වෙන්න පුළුවන් අන්ඩස්කෝවාදී කැමතිකින් නමක් හදාගන්න පුළුව ැන තනිකුක් වියතුන අපි දැන් උදාහරන් කපෙදැක AB වගේ ආකාර තනි අකුරු නම් තමයි අයිඩෆල්ස් නමුත් එම යුතුන ඇතටම අපි ක්‍රමලයක හද්දී යම තේරුමත් තියෙන නම්විිචල්ලයන් වලට දානයකයිඩෆ පවිච්චි කරවා කියෙනෙක හොඳ පුරුද්දක් අපිියක පුරදුුවෙන් ඕන ඉළඟට අක්ෂර බේදය බලපානවා අපිතු කැපිටල් අකරෝ සිම්පල්ල අකරුද කියෙ වෙනසත් තියෙනවා ඉළඟට පයිතන් භාෂාවේ මූල පද එම න් කීවර් කියනවා පාවිච්චි කරන්න බැහැ අයිඩෙන්ටිෆය සඳහා මොකදේව විශේෂ තේරුම්තියව වච औ, का का आ, आ, अर, आ, न्या न्या ො ඒටිකත් එක්ක අපිට පුළුවන් උදහරන තවකිීපයක් බලන්න මේ තියෙන්නේ ඒ කියලා කියන යිඩෙන්න්ටිෆාය එකක් හඳුන්නනයක් පහ කියලා කියන්නේ පූර්ණ සංක්‍යාවක් ඇ මෙතන තියෙන පහ කියන ඔබ්ෙක්් එක තවස්තු තියන පූර්ණ සංකය නම් ඔබ්ෙට්ක් ඒ කියලා කියලා කියන්නේ ඒක දින රෙෆරක් එක නම යිඩෙන්ටිෆයි ඒ තැම අයිඩී කිය කිවෝත්තෙම ද ද අඩ කියලා හන්න යිඩ ක රගන එක මත්තකයේ තියෙන ලිපිනේ දැ මේක කම්පිට මෙමරියේ යම් කිසි දරක යන එක ලිපිනි ම පි දිික සංඛ්‍යාවකින් දමම වෙන කදනුත් උන්න තව විචාලය මම දෙන මයිඉන්් කියලෙ නමදීල තියනඒටද දහ ඇතමයිගේ දැ ඉසල්ලගේගේ පහමකගේ දහල් මිනොස්තුූගේ ඒකමකද අයිඩන්ටේමනත්ත ලිපිනේ මතකේ තියන ද මග න මේ එකක දැ ල වෙනස් ලක්කමත් තියන්නේ ඒක තමයි එතන තියන්න ලිපිනේ. ඒ අකාරෙන් අපිට බලාගන්න පුළුවන් දැ මේ වගේ දෙයක් කරෝත් මොකල්ද මේක අර්ත්ය. ඒ කියෙලා කියලා කියන ලිම දිරිපත් කරාමතේ ඒ කියල නමත් දුන්නවේ පහන අගේ තියෙන වස්තු සඳහා ස්පූර්ණ සංඛ්‍යාවෙන. දැන් අපි ඒ ඒ කියල කිය පුයක අපි සී වලට මෙතන සමාන කරලා තියෙනවා. තකට වෙන්නන්නේ අපි පුළුවන් බලන්න දැන් මොකද මේ සී කියයන්නේ කියලා බලුව අපිට දකින්න හම් වෙන්නේ ඔට පේනවා මේ මතකේ තියෙන ලිපිනේ ගෙනක හරියටම සමානයි මෙතන ඒවල ලිපිනයට. එතුට මොකක්ද මේ ඒසාසී දෙකෙන් මගින් කියන්නේ. එම අ පහ කියනගේ තියන පුූර්ණ සංකයයා ඔබ්ජෙට් එක එමන දැවස්තුවට දීපු නම් දෙකක්තමයි ඒසාහසී රෙෆරන්සස් කියලත් අපි කියෙනනවා. ඕක වෙන්න පුළුවන් කාරණා මොකද එකම ද වස්තුූ සඳහ දත්වස්තුූ සඳහා නම් කීපයක්ත් තිබීම හැකිියාවත් තිය අපි මේග කරපුවාම සී සමනය ඒකීම මගින් සිදුවනේ ඒකාරණාව. අපිට ඉස් කියලා තියෙන අපි කෙනකට ඔපරේටර් කියලා මේ වනතං අපිස්සනටත් තවගෙන හරි ඒක මඟට පුළුවමේ ඒ දෙකක්කින් අඳුන්න එකමද කියල ච පරික්ෂා කරන්න. ඒ ඉස්සී කියලා ඒ ඇත්ත නම් පූ කියලා අපට ප්‍රතිචාරිය ලැබෙන. ඒක පරරික්ෂා කරන්න පුළ තවාකාරයක් හොඳයි අපි මේ විචාල්්‍යයන්සා වස්තුූන් පිමදේ උදාහන්න කීප තවපුටක් අබෝධ කරගන්න උත්සාහ කරමු මේ තියෙන්න්නේ එකක් අපි බී සමනයි හැට පහ කියලා ඒකයිඩන් ටිටක IDඩ ලිපිනය කියදකල බැලූ හම ඒ සඳහන්යනදේ පැහැදිි රීමමත මෙතන පෙන්නන්නේ. කන්ද මත්තකේ යම් කිසි තැනක අන්තර්ගතය හැට පහයි ඒ අඩගුතන ලිපිනය තමයි මේක. ත පෙන්නන්නේ මේ ලක්කම මතම කනක් තියන්නේ ඒ අදහ අපි මතක කියෙන පරිගණ මතක මේ විදිරපි මවාගත්තොත් මේගේ තැනක තමයි තියෙන්නේ බ කියලා කියන්නේ ඒකට යොමුවක් අපිට ඒක ඇක්සස් කරන්න හැට පහකින්නපුර්ණ සංක්‍යාව ඇක්සස් කරන පුලන්තින විචල්ලයත් තමයි බ කියලා කියන්න දැම සී සමයි බී කියල කිව හම සිද්ධ වෙන්නේ තවත් විචල්යක්නවා ඒඒ මුුල් ස්තු සඳහම යොමුත් තව අමතර යොමක්තන යෝ තුන අපිට මවාගන්න පුළුව මෙන්න මේකතායි මෙතන අදස කියනක ඇ මේක තවපොත්ක්ඉදිරියටට හිල්ලා පිට වදයක් බැලූ හැකි හරි අපි හම් බී සඳර වෙනගෑ දුන්නොත් මොකොද වෙන්නේ. කියලා මං ඒ මම මං බලන්න මොකක්ද බීවල දැන් අන් තියක මතන් ලිපිනේ බරුුවම වෙනව එක දෙන මෙතන මේ දාසයෙන් වරන්නේ ත තලි සට වෙලා දැන් මොක්ද වෙලා තියෙන්නේ එහනම් අපි අලුත් ස්තු යන පුරර්ු සංකහාවස්තුක එකගේ හැටටයි දැම්බ යොමුලාය ඒකට ප මොද බි සමන හට කපුු මඟ කලින්පු ස තාමත් හැට පහට යොමු තියෙනවා. ඒක තමයි අපිට පිචා්‍යයන්ස වස්තුන් පිළිමඳ දැනගන්න පුළුවන් අවබෝධයක් ලබාගෙන පුළුවන් එක ආකාරය. හො අපේ නම් බලමු ඉදිරියට ගිහිල්ලා ඉළඟට මෙතන තියෙනවා පොඩ බලමුදයි කීපයක්ම ශීත අපට හමුවුණ පොනිසාකච්චාවක් මෙතන දක්වල තියෙන්නේ පතන් මගින් ල් ක් ල ත ලම ඩන්ගෙන සිත කීපයක්ට උදදාර හිපයක් අපි දැන් බල්ලගෙනවා වර්ග පරීක්ෂා කරන්න තියෙනවා ටයි් එහනතන් මතකේ ලිපිනේ බලාගන්නපුන් ඩ කියන එක ඒවගේ වර්ග කීපයක් වර්ග පරිවර්තනය සඳහා එකන දත්ත වර්ග එක ඉද ලත් වර්ග පරිවර්තනයකිරීම සොඳා විද සිත වර්ග කීපයක් තින ප්‍රජනති ඉන්ට ලෝට් ටර් බූල් නමින් ඒ තියෙන්නේ අපි එක ඇතුළට ඒ පයජයනට දෙන ඒ දත් පරිවර්තනක ලක්න්න පිට ශකරන වර්ග ඉට කියල කියන ජය එකක් පිට ලබාදවා ඒවගේ මෙත බින්න් හෙක්ස් ඔක්ටල් ලාක කියන්නේ යිනරික්වා සිමල් ඔක්ටල් කිය ආකාරවලට පෙරල්ල දෙන ටිගක්බබවට ඒවගේම සචාර් වාඩ කියල කියන්නේ අපි නවර ඇස්කි ක්‍රමයට සංක්‍යාවක්කෝ කරක්ට එකක් නම් කරන වශය නහම ස්්‍රිං එකක්කා කරින් ගන්න Cච ඕඩ පවිච් කරන්න පුළුවන් මේ ඔබට පරික්ෂා කල බලන්න පුළුවන් අරඉන්ටරෙක්ටව දිට ගිහිල්ලියෝ. එම අප විත යමු වීලඟට අපිට පැදගත්ම දෙත්තමයි පතන් ක්‍රමලයකයක කෝමද නත්ත ්‍රති දාන කරන්නන්නේ අපිට පඩක ටමේක වැඩගන ැලගන්තින ක්‍රමේ තමයි ඒ. ඒක සඳ අපි දැන්න දහලතියන පිට් කියන තය බිල්ටන් සිතයක් ඒක මගින් පුළුවන් කොම දෙක වැඩ කරන්නේ අපි ඒ වරහන් ඇතුලේ කමාවලින්බෙන්කරමින් අපිට කීපයම දෙන්න පුළුවන්වෙන්න සෑමය එකක්ම පි කියනව ආගමට කියල ආගිමට් ඇගේමක ලක් කරලා දක මට විසන්න පුුවන් යන සමට ප්‍රශයක්වෙන්න පුලුවන් ඒ ලැබෙන ප්‍රතිපලය තමයි තිරේ මතස එක කියන තිරේෙ කියනවාව සම්මත් ප්‍රධනය වනත ස්ටාන ද්ප් එක ම පෙන්නුම් කරනවා.සාමහරලාවට අවශ්‍ය වෙලා කට ඒක පෙන්ු කරනිස්ල් ස්ට්‍රිංික් බොඩ් පෙල්ලනවස්ථා තියනවා. කොමට අපිට පෙන්නෙන් අන්තිමට . Uh, කිය මගින් තිරේ මත යමක් පෙන්නුම් කිරීම. සාමාන්‍ය අවසානයට නිවලයින් කියෙන ක්ච්ෂර ඉදිරිපත් කල්ලා තො රි ඉළඟ පේලියයට කි කියහිල පෙන්නුම් කරන්නේ කාශ නැත්තං අපට පුළුවන් ප්‍රින්න් කියන එකට විශේෂ මමාන්්ත්න්නේ අන්තිමට නියව්ලයින් කියෙනෙක දිරිපත් කරන්න එපා කියලා. ඒම තමයි ප්‍රතිධානය කරන්නේ පතන්්‍රම ලේකවල. ඊළඟ කාරණය තියෙනත් බලමු ආදානය කරන්න මද ැ ත ම ලකක්හි දත් දෙන්න කොමද අපි දෙන්න සාමාන්‍ය මලික වශයෙන් යතුරු පූර්ය ආස්ත්‍රයින් ඉතිං ඒකට අපි කියෙන කීබෝඩ්ි එක හොනැත්තන් සම්මත ආදානය කියලා අපට ඉන්පපුට් කියලා ත්‍රතය අත්තියෙන ඒ එක මගින් පුළුවන් අපිට දත්ත ලබා දෙන්න. ඒ අපි ප්‍රවිචි කරනොකට ඉන්පට් කියලා පහන් ඇතුළේ අපිට ඔන්නන් කියක ඔපනල් ඔපෂනල් ්‍රම්්ි එකන අදන හතා සරහදක්න්න ඒයි එතන දාරනය බලමු ල්ලාට ඒ එකන තරුගන්න පුළුවන් ඒක තිබුණොත් ඒ අපි පෙන්නුම් කල්ලතමයි දත්ත කියව ගන්නේ අපි කරන්නේ ඉන්පුුට් එක මගින් පේලියක් කියවල ඒති අවසාන නිවලයින් කෙන රෙක්ටිකකායින් කල්ල අපිට ලබාදයනවා ඒතියන තුරුක ට්‍රිංගක්විදිියට.ඒ ප්‍රෝම් ක ආගිමට තිරන ඒක පෙන්නුම් කරනවා තිරේ කැන දත්ත එතක ඇතුළ කනෙක් නටක යම් කිසි පනිිලිියා දෙන්න පුුවන්. තකොට අපි දන්නව ප්‍රද්ධානනිසා ආධානය කරන්නේ ප්‍රින්න්සසායින්පුට අනුව අපි දැම්බලමු අපේ උදාහරණයකට දාලා මේටික අපි දෙවනි උදාරණ ඇටට මේ තියෙන්නේ ක්‍රමලයකයක් පරිින්ට කියලා තියෙනවා එටය නම් කියලා පලවෙනි එක ඊට පස්සේ තියෙනව ඉන්පුුට් සමානයි නම් නේම් කෙරදන් අපි මෙතන විචල්ලයක නමදදිල්ට නේම් කියලා ඊට පස්සේ ආපව් අපි කරන්නේ ඉන්පුුට් එක මකින් වෙන්නේ අපි යතුරපීර මගින් අපි යතුල් කරන දෙයක් ට නම්කිකට ැබෙන එක නෑම කියන එක ොට ස්ටික් බ ේක් වන්නේ දැන් පි පරි කියල කමා දෙකකින් තුනක් තියෙන පලවෙනි පින්ට එක පෙන්නුම් කරන්න හෙලෝ කියන පනවිටීටස හරි ගත්ත ආදානය කරලා ගත්තයක මෙතම ප්‍රතිද කරන ඒකමාගේ අප ල්කම් කියලා අපි පොඩ ප්‍රක්ෂා කරන්න අප ඕගල දැගින් පිස ම තවත්කුත් දිරිපත් කරන ති මේඒ මේක කමාදාලනෑ සම්පූර්ණයකම හෙලෝ කියලමේ ද. සලකුණත්ය එක මගින්න්නේ ස්තිීං එක කිරීමත්තමයි දැ කියෙනක වෙන්න ඇ අපට ලලක අපි ක්‍රියාත්ම කල බැලුවොත් මෙන්න මේ වගේ දෙයදේ මුලින්ම මේක මගින් පෙන්නුම් කරයි තරේමත එටිය නේම් කියලා දෑ පීට පස එඇට කරන දේ ඉළඟ පෙලි ලාංකාකල්ට ඒ අපි යතතුරප යරු මකින් එට කරන්න ඊට පස්සේ පලමනි පින්ට් එක මකින් වෙන්න මේ නේම් කියනකතට ගිල්ලා න්කාවල්කම් කියලා පනේඩයක් අපිට දකි හම් ෙන්ෙනවා කිරේ මද අපි තවය එකක් කියලා තියෙනවා එතනදි මේ හෙලෝ සසාහමේ නම්මසාවල්කම් තුම එකට එකතු කරලා එක ස්්‍රිං එක කලඒ මුලුව එක පෙන්නුම් කරන අතන ප්‍රධානය කල එක වෙනසපවෙෙන්න ඇතරම දෙකම එකවිජිරම වඩිවෙ ඒක තමයි අපි ආධානය ස ප්‍රතිධානය උදානයකට පෙන්නම් හදපු උදාහන කරමලයකේ. උදධරනත් සමඟග අපේ අද පාඩුමතනින් අවසායට පත්තෙවා අද අපි සාකච්චක් කරේ මූලික වශයරම පලවෙනි පයිතන් පිළිබඳ හැඳින්වීම. ඒකත් එෙක් අපි දත්ව සහ ඒවයි වවස්තුූන් සහ විචල්යන් පිළිමඳගෙනගත්ත සහ අන්තිමට ආදාාන ස ප්‍රධාන කරන හටි කෝමද ක්‍රමලයකයන් මගින්. මහිතන ඔබට පයිතන් ස්ථාතිත කරගෙන ඒවා පරීක්ෂා කල්ලලා තමන් ඇමකිසි අදැකි මක් ලබාගන්න හරි අදගත් අපි වෙනත් පාලමකින් ඉදිරිද මනගැසම අයි බෝවන් .